කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. දියවස් ගණනක් අපදුටු සිහිනේ සැබෑ කරන්නට පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ජාතික ජනබලවේගය සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් එල්පීටීදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නොවේ. මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල උද්ඝෝෂණයක යෙදුණා. තමන් ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ, වැටුප ලබා දෙන්න කි. ඒතර මොකද කිව්වා රනිල් වික්‍රමසිංහ? සතයක් වැඩි කරන්න බෑ, වැඩි කරොත් කඩා වැටෙනවා කිව්වා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මෙහෙම තියෙනවා කියලා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වැට්බද්ද 121 දක්වා වැඩි කරන්න වෙනවා. කවදද මේ කිව්වේ? ගිය අවුරුද්දේද? ජනවාරි වලද? නෑ, මේ පහුගියදා මේක කිව්වේ. පහුගිය ජූලි මාසේ. දැන් මොකද කරන්නේ? දැන් කියනවා ජනවාරි වල ඉඳන් රුපියල් 25000ක දීමනාවක් දෙනවා. එයාට කියන්න පුළුවන්. එයි, එයා පරදිනවනේ. එයා පරදිනවා. පරාජය හමු ඒගොල්ලෝ එවැනි කළ නොහැකි අර්බුදකාරී කතා කියන්න පටන් අරගෙන තිබෙනවා. ජනතාව Taman එක නැහැ කියලා හිතෙනකොට අන්න පරණ පුරුදු ඡන්ද ගොණ්ඩු දෙන්න පටන් අරන් තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ, ඔයා තාමත් ඉන්නේ පරණ දේශපාලනේ. අපේ රටේ ජනතාව තව දුරටත් ඡන්ද ගුණ්ඩු වලට අහු වෙන්නේ නැහැ. අහු වෙනවද? දැන් ඒක පරණයි. ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිලය සංවිධානය කළ ව්‍යාපාරිකයන්ගේ ජාතික සමුළුවට ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක එක් වුණා. එහිදී ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළි දැක්වීමද සිදු කෙරුණා. අපේ සමස්ත ආත්‍යන්තර සබඳතා ගනු ඒවක් සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ ඉන්නේ. දිව්‍යපාර්ශ්වීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බාස්කට් එකේ ඉන්නේ. බහුපාර්ශ්වීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ තියෙනවා. මේ වෙලාවේ කවුරු හරි ඒක පාර්ශ්වීයව එම වැඩසටහනෙන් ඉවත් වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්තරීම. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම්. අපි ඒක පාර්ශ්වීය කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.